මෙවැනි සුකෝභෝගි වාහන පාවිච්චි කළ හැකිද? මෙවැනි දුප්පත් රටකට තෙල් ටික දාගන්න බැරි රටකට ඒ සියලු සුකෝභෝගි වාහන ගණන තිබෙන්නේ ණයට. ලෝකයේ මේ මොහොතේ හදලා තිබෙන සුප්‍රීම වාහන මේ දුප්පත් රටේ පාර්ලිමේන්තුවේ. මේ වාපෝ යවන්න ඕනේ නැත්. ඔක්කොම ආපෝ යවන්න. මේ රටට මේව වරොත්තු දෙන්නේ නැහැ. මට මතකයි මම කුස්කර්ම මාත්‍ය ධූරිය ගන්නකොට. මට කලින් හිටපු කුස්කර්ම මාත්‍ය එස්.පී. සානායි. එතුමා පාවිච්චි කරපු වාහන ඇත්තටම වෙඩිනව දින කාර් එක. ලීටරයක් ගහපුවම දුවන්න කිලෝමීටර 4ක්. කාර් එකත් එක්ක පෞසරයක් ගෙනියන්නත්. අපි කිව්වා අපිට මේ වැඩක් නේ. මම මේ වාහන ගිල්ල ජනාධිපති ලේකම්කාරට බාර දුන්නා. මෙවැනි රටක ඇමතිවරයෙකුට මන්ත්‍රීවරයෙකුට මෙවැනි වාහන පාවිච්චි කරන්න අයිතියක්. රට දුප්පත්. අපේ රට දුප්පත් වුණාට අපේ රටේ දේශපාලකයන්ගේ වියදම් දුප්පත්. දේශපාලකයන්ගේ නඩත්තු කිරීම සඳහා දරන වියදම ඉතාමත් අධිකයි. අපිට ආහාර පාන ගේන්න ඩොලර් ටික මදි. නේද? අපිට කිරි පිටි ටික ගේන්න ඩොලර් මදි. තෙල් ගේන්න ඩොලර් මදි. හැබැයි අපි බලාගෙන හිටියොත් පාර්ලිමේන්තු ගාව ඇමතිවරු පාර්ලිමේන්තු ප්‍රවිෂ්ට වෙන වාහන දෙස බලාගෙන හිටියොත් ලෝකයේ මේ මොහොතේ හදලා තිබෙන සුප්‍රීම වාහන මේ දුප්පත් රටේ පාර්ලිමේන්තුවට යන. අපි මේ වාහන සියල්ල ආපහු ලංකාවෙන් එළියට විකුණලා ලංකාවට ඩොලර් ගේන සරසමක් හදමු. ඒකක් දෙන්න. ඔය ජනාධිපතිවරයා පාවිච්චි කරන වාහන අඩුම තරමේ ඩොලර් මිලියන 2 පයින්න. ඩොලර් ලක්ෂ 20 පයින්න. ඒ වාහන කොතර තියෙනවද? අගමැතිවරයා ගාව, ජනාධිපතිවරයා ගාව, විපක්ෂ නායකවරයා ගාව, අමාත්‍යවරු ගාව අඩුම තරමේ ඩොලර් මිලියන ඉක්මවන වාහන විශාල ප්‍රමාණයක් තිබෙනවා. මේ වාහන සියල්ල ආපහු ලංකාවෙන් එළියට විකුණලා ලංකාවට ඩොලර් ගේන සරසමක් හදමු. ඒකක් ගේන්න. අපි මේ දේශපාලන සංස්කෘතිය වෙනස් වෙච්චේ මේ රටට නව දේශපාලන සංස්කෘතියක් අපි හඳුන්වා දෙන්න ලෑස්ති. මේ රට අපි හදමු. අපි කවුරුත් මිනිස්සු. පොඩි කාර්යයක් ජීවත් වෙන. නේද? මොකද්ද අපිට ලොකු දේවල්. හැබැයි ඒගොල්ලෝ හතර පොයට බණ අහනවා ටීවී එකේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ තැන මූලික පදනම්වත් ඔවුන්ගේ ජීවිතවල ගැබ් වෙලා නැහැ. ඔවුන් බෞද්ධාගම, ඔවුන් අපේ හාමුදුරුවන්ගේ කසාවත මේ සියල්ල ප්‍රයෝග කරගෙන තිබෙන්නේ ඔවුන්ගේ කැත මජර බලය තහවුරු කරගෙන ඉන්නේ. වෙන මොකටවත් නෙවෙයි ඔවුන් කසාවතත් නේද ටීවී එකේ බණ අහන එකත් මේ සියල්ල කරන්නේ තමන්ගේ කැත මජර විනාශකාරී ජීවිතවල රැකවරණය වෙනුවෙන්. අන්නේ දේශපාලන සංස්කෘතිය අපි වෙනස් කරමු.